වර්තමාන ජගත් ටෙස් ක්‍රිකට් පිටියේ ලදරුවන් ලෙස අයර්ලන්තය හැඳින්වීම හැම අතින්ම සාධාරණයි. මොකද ඔවුනට ටෙස්ට්වරම් ලැබුණේ 2018 වසරේ මැද භාගයේදී පමණ. කොමුණත් අයර්ලන්තයේ තවමත් ටෙස් තරඟ 6කට පමණයි ක්‍රීඩා කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාව සමග තරඟ 2කට සහභාගී වුණා. අද අවසන් වූ තරඟයත් එක්ක පළමු ටෙස් තරඟේ පැවැත්ුණේ පාකිස්තානය සමග. ඔවුන් පාකිස්තානයේ කඩලු 5කින් ජය ගත්තා. දෙවෙනි ටෙස් තරඟය ඇෆ්ගනිස්තානය සමග පැවැත්ුණා. අයර්ලන්තය කඩලු 7කින් ඇෆ්ගනිස්තානයේ ජය ගත්තා. තුන්වෙනි ටෙස් තරඟය එංගලන්තය සමග පැවැත්ුණා. ලකුණු 143කින් එංගලන්තය ජය වාර්තා කළා. බංග්ලාදේශය සමග අවසන් වරට පැවති ටෙස් තරඟයෙන් බංග්ලාදේශය කඩලු 7ක ජයක් හිමි කරගත්තා. නමුත් මේ තරඟවලදී අයර්ලන්ත කණ්ඩායමේ විශේෂයෙන්ම පිතිකරුවන් හුඟක් ඉහළ දස්කම් පාන්නට සමත් වුණා. ශ්‍රී ලංකාව සමග පැවති ටෙස් තරඟ දෙකේදීත් ඔවුනගේ පිතිකරුවන් හොඳින් ක්‍රීඩා කළා. පන්දු යවන්නන් තමයි බොහෝ දුරට යම් කිසි දුර්වලතාවක් පෙන්නුම් කළේ. විශේෂයෙන් ජේම්ස් මැකලම්, ඇන්ඩි බැල්බර්නි, හැරි ටෙක්ට, ලෝකන් ටක, පෝල් ස්ටර්ලින්, පීටර් මුව වැනි පිතිකරුවන් ඉතාමත්ම ප්‍රබල පිතිකරුවන් හැටියට උන්ට අත්දැකින් ලැබෙන විට ප්‍රබල පිතිකරුවන් ලෙස ටෙස් කරලී දස්කම් පාන්නට ඉඩ තිබෙනවා. ඒ වගේම තුන්නිරියව්වෙන්ම කැපිපෙන ක්‍රීඩකින් හැටියට ඇන්ඩි මැක්බ්‍රින් සහ කර්ටිස් කැම්ෆර් ශ්‍රී ලංකාව පැවති සමග පැවති ටෙස් තරඟ දෙකේදී දස්කම් පෑවා. වේග පන්දු යවන්නන් තවමත් ඇත්තටම එතරම් අත්දැකීම් නැහැ. ඒ නිසා තරමක දුර්වල ක්‍රීඩා විලාශයක් තමයි පන්දු යැවීමේ අංශයෙන් ඔවුන් පෙන්නුම් කළේ. නමුත් මේ තත්ත්වය යටතේ ඇත්තටම මේ ඇතැම් ප්‍රවීණ ක්‍රීඩා විචාරකයින් පවා කිව්වේ අයර්ලන්තය ටෙස් තරඟ සෙල්ලම් කරන්නට කොහෙත්ම සුදුසු නෑ, ඔවුන් බොහොම ලාමක ලදරු කණ්ඩායමක්, ඒ නිසා ඔවුන්ට ටෙස් තත්ත්වය දුන්නේ කියලා ඔවුන් ප්‍රශ්න කරනවා ICC එකෙන්. මේක මම බොළඳ තර්කයක්, කුහක තර්කයක් මම හිතන්නේ. මොකද ප්‍රවීණ ක්‍රීඩා විචාරකයින් මේ වගේ බොළඳ අන්තගාමී තර්ක ගේන්න නරකයි. අයර්ලන්තයට අත්දැකීම් ලැබෙන විට ඔවුන් ටෙස් කරලියේ ඉහළින්ම දස්කම් පාන්නට ඉඩ තියෙනවා. ශ්‍රී ලංකාවත් ආරම්භක යුගයේ එතරම් දස්කම් පෑවි නෑ. පළමු ටෙස් තරඟය එංගලන්තය සමග දින 4ක් තුල අවසන් වුණා, එංගලන්තයට ජයත් කර දෙමින්. ඉතින් අයර්ලන්තයට අත්දැකීම් මදි බව ඇත්ත. නමුත් ඔවුන් ශ්‍රී ලංකාව සමග පැවති තරඟයේදී දැන් අද අවසන් වෙච්ච දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේදීත් ඉනිමක පරාජයෙන් බේරෙන්නට විශාල සටනක් කළා. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඔවුනට වඩා ඉතාමත්ම දක්ෂයි. මොකද ඔවුන්ට අත්දැකීම් ගොඩාක් තියෙනවා, අත්දැකීම් බහුල ක්‍රීඩකයින්. ඉතින් ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ විශාල සංඛ්‍යාවට ක්‍රීඩා කරලා තියෙනවා. අයර්ලන්තය සමග සලකනකොට අයර්ලන්තයේ ලදරුවන් හා සමානයි. ඉතින් මේ වගේ අන්තගාමී විවේචන අපට කොහෙත්ම අනුමත කරන්න බෑ. මේ ප්‍රවීණ විචාරකයින් මීට වඩා මැදහත් විය යුතුයි. ඔවුන්ට මේ හිතට එන හැම දෙයක්ම කියන්න අයිතියක් නෑ. ඔවුන්ට ඕන කරන හැම දෙයක්ම කියන්න අයිතියක් නෑ. අයර්ලන්තයට ටෙස් දෙන්න ඕනේ නෑ. අයර්ලන්තය තවමත් ටෙස් ගන්න සුදුසු නෑ. ඒක තීරණය කරන්නේ ICC එක. විචාරකයින්ට අයිතියක් නෑ මේ පිළිබඳව අන්තගාමීව, ඒ වගේම බොහොම බොළඳ, ඒ වගේම ලාමක අදහස් ප්‍රකාශ කිරීම ගැන අප ඉතාමත්ම කනගාටු වෙනවා. ඇතැම් ප්‍රවීණ විචාරකයින් මේ තත්ත්වය තේරුම්ගෙන ඔවුන්ට හැදෙන්න කල් තියෙනවා. කරුණාකරලා මේ විචාරය මැදහත්ව කරන්න.